අලි මිනිස් ගැටුම් හේතුවෙන් ජීවිත රැසක් දිනෙන් දින අහිමි වෙති. එහා සම්බන්ධව මිනිස් ජීවිත මෙන්ම අහිංසක අලි ඇතුන්ගේ ජීවිතද එලෙසින් ලෝකයට අහිමි වෙනවා. වනාලි තර්ජන හමුවේ වනාලින්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් බවට හක්කපටස් පත්ව තිබෙනවා. පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් ග්‍රාමීය වශයෙන් නීති විරෝධීව නිෂ්පාදනය කරමු ලබන මෙම හක්කපටස් නැමැති පුපුරන ද්‍රව්‍ය අලි ඇතුන් සේම විවිධ වනසතුන් දඩයම් කිරීම සඳහාත් යොදා ගනු ලබනවා. පටස් මේ හක්කපටස් කියන්නේ පුපුරන ද්‍රව්‍යයක්. මේ පුපුරන ද්‍රව්‍ය යොදාගෙන වනාලියා ප්‍රමුඛ විශාල වනසතුන් ඝාතනය කිරීම මේ දිනවල සිදු වෙනවා. මේක ඇත්තටම අනුවේදනීය තත්ත්වයක්. මේ හක්කපටස් පුපුරන ද්‍රව්‍ය ආහාරයට ගන්න වනසතුන් මුඛ ප්‍රදේශයේ තුවාල වෙලා එම සතාට ආහාර ජලය ලබා ගන්න නොහැකිව සති ගාණක් දුක් විඳලා කුසගින්නේ මිය යනවා. වනාලි සේම ගවයින් ඌරන් බල්ලන් හා කිඹුලන් වැනි සතුන්ද එම හක්කපටස් වලට ගොදුරවන්නේ ජීවිත රැසක් අවදානමකට ලක් කරමින්. මෙවැනි තත්වයක් තුළ හක්කපටස් වලට ගොදුරවන අලින්ටද අත්වන්නේද එවැනිම තත්වයක්. මේ තත්වේ නිසාම හක්කපටස් නිෂ්පාදනය කරන්නන් හා ඒවා වන සතුන්ට යොදන දඩයක් කරුවන් මෙන්ම ගෝවින්ද සොයා අතරංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් වගබිම් හා රක්ෂිත ආශ්‍රිතව විශේෂ මෙහෙයුම්ද දිනෙන් දින සිදු කරනු දක්නට ලැබේ. ඇත්තටම මේ සම්බන්ධව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදියට විශාල වැට්ලින් සංඛ්‍යාවක් අපි සිදු කළා. මේක අවම කරන්න දැන් පියර ගනිමින් සිටිනවා. මේ හක්කපටස් භාවිතා කරන පුද්ගලයන්ට විරුද්ධව වනසත්තු උසරතා ආඥා පනත හා පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ නඩු පැවරිය හැකි. විශේෂයෙන් මේ දිනවල රජ රට ඇතුළු බොහෝ ප්‍රදේශවල වැඩි වශයෙන් වන අලින් හක්කපටස් වලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක්ද පවතිනවා. එහි ආසන්නතම සිදුවීමක් ඉකුද්දා ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් පලාකල ප්‍රදේශයෙන්ද වාර්තා වුණා. මෙලෙස හක්කපටස් ආහාරයට ගැනීමෙන් පසු වනාලි මිය යනු ලබන්නේ දින සති ගණන් ආහාර හා ජලය ගැනීමට නොහැකිව කුසගින්නේම ඉතා සංවේදීමෙන්ද සෝචනීය ආකාරයටයි. අලි ගම් වැදීම නතර කරන්න පාලකයන්ට පුළුවන් හොඳ උපායශීලීභාවයන් අනුගමනය කරන්න. මිනිස්සු අලියව ගම් වදින එක සහ තමන්ගේ වගාබිමට එන එක නතර කරන්න දැන් අද හක්කපටස් ලබා දීම සිද්ධ කරනවා. ඇත්තටම හක්කපටස් දීලා අලියෙක් හෝ ඇතෙක් මැරුණොත් 15,000ක වගේ මුදලක් තමයි උජ්ජලයාගෙන් ලබා ගන්න. ඊට වඩා නීතිය තද වෙන්න ඕන. මේක තේරෙන්නේ නැති මිනිස්සු ඉන්න එකයි අපිට පුදුමේ. මිනිසු කියන්නේ මනසින් බොහොම උසස් සත්ත්වෝනේ. එච්චරම් උසස් නැති මේ තිරිසන්නුන්ට මේ වාගේ වද දෙන්න, මේ වාගේ අපරාධ කරන්න තරම් හිතක් එනවා නම් ඒ මනුස්සයා මිනිසෙක් නෙමෙයි, මනසින් උසස් සත්ත්වයක් නෙමෙයි, මිනිහා තමයි තිරිසනා. කෙසේ වෙතත් හක්කපටස් වලට ගොදුරු වනාලින්ගේ දිවි රැක ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම්ද අපමණ වෙහෙසක් හා කැපවීමක් දරන බවද කිව යුතුමය. මේ තත්වයන් කෙසේවත් බොහෝ අවස්ථාවලදී හක්කපටස් සඳහා ගොදුරු වනාලින්ගේ දිවි පේරා ගැනීම අසීරු කටයුත්තක් බවට පත්ව තිබෙනවා. හක්කපටස් ආහාරයටගත් අලියෙකුගේ තත්වය ආසාදනීය වන තෙක්ම බාහිරයට නොපෙනීම ඊට හේතුව වී ඇති බවයි පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම හක්කපටස් වලට ගොදුරු කුඩා වයසේ අලි පැටවුන්ට බොහෝ විට ශල්‍යකර්ම සිදු කිරීමට යම් හැකියාවක් ඇතත් වැඩුණු අලි ඇතුන්ට එවැනි ශල්‍යකර්ම කිරීමේ හැකියාව හා පහසුකම් අඩු බවත් පශු වෛද්‍යවරුන් පවසනවා. වනාලින්ගේ වාසභූමි එලි පෙහෙළි කිරීමත් අලිමංකඩවල් ඇහැරීම වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු නොකට සිදු කෙරෙන අනවසර ඉඩම් හෙලි පෙහෙළි කිරීම හා සංවර්ධන කටයුතු හේතුවෙනුත් වනාලීන්ට සිය වාසභූමිය අහිමිවීමත් චරය රටාවට බලපෑම් එල්ලවීමත් වන අලින් ගම් වැදීමට හේතු වී ඇති බවත් ගම් වදින වනාලීන් නිරන්තරයෙන් මෙලෙස හක්කපටස් වැනි මාර්ගයන්ට ගොදුරු වීමට සිදුවන බවත් දක්නට ලැබෙනවා. රජයක් වශයෙන් අපි වෙනම මේ සත්තුන්ට කරදරයක් නැතුව වනේ ඉන්න විදියට අපි සරසලා දෙන්න ඕනේ. මොකද තුන්ට අයිති භූමිය අපි අල්ලගත්තට පස්සේ ඊට පස්සේ සත්තු එනවා ගමට. ගමට ආවට පස්සේ මේ අලි මිනිස් ගැටුම ඇති වෙලා තියෙන එහෙමයි. රජයක් වශයෙන් මීට වැඩිය විසඳුම් ගන්න ඕනේ. මොකද මේ අය එක්තරා කොටසක එක්තරා භූමි ප්‍රමාණයකට සීමා කළා. මේ අයට ආහාර ලැබෙන විදියට වැඩපිළිවෙලක් සකස් කරන්න අපේ රටේ නායකයෝ තාමත් සමත් නැහැ කියන එකයි මට කියන්න තියෙන්නේ. හක්කපටස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී දැනට පවතින නීති රීති සංශෝධනය කළ යුතු බවත් ඒ සම්බන්ධ වැරදිකරුවන්ට නියම කෙරෙන දඩ මුදල් වැඩි කළ යුතු බවත් ඇතැම් පිරිස්වල මතය වී තිබෙද්දී තවත් අය චෝදනා කරනු ලබන්නේ පවතින අලි මිනිස් ගැටුමට පිළියම් යෙදීමට තවමත් නොහැකි වී ඇති බවයි.
කෙසේ වෙතත් හක්කපටස් ආහාරයට ගැනීමෙන් පසු අලියතුන් විඳින වේදනාවන් කෙතරම් අපහසු ඇතැයි සංවේදී හිත් දරණා ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවනු ඇති අපි ඉල්ලා සිටින්නේ රටේ මහජනතාවගෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1992 දුරකථන අංකය දැනුවත් කළ මේ අපරාධ සම්බන්ධව තොරතුරු ලබා දෙන්න එසේ ලබා දීමෙන් මේ වනසතුන්ගේ ජීවිත රැකගන්න දායක වෙන්න කියලා මිනිසුන් ලෙස දැඩි අපහසුතා මැදුවද නොමිනිස්කම් වර්ධනය කර නොගැනීම මනුසත්කමෙහි අකියට අරුතක් එක් කරන්නක් බව මෙහිදී කිව යුතුමය මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න